ඉන්ධන පෝලිං වල රැඳි සිටියේදී ඇතිවන රෝගී තත්ත්වයන් වලදී ක්‍රියාකලිතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මාධ්‍යමයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැත්වුවා. දැන් Tamanට මොන හරි අමාරුවක් gedirdi දැවුනොත් අපි රෝහල් ගත වෙනවා. නමුත් පොලිම යන තනියම ඉන්නේ. ඒ තියෙන තත්ත දැන් මේ ෂෙඩ් එක පිනිපිනි ඉන්නේ. එතකොට ඔබට පපුවේ අමාරුවක් આવොත් හිතනවා නෑ නෑ මේ තෙල් ටික ගහගෙන තමයි එළියට යන්නේ. මම හිතන්නේ තෙල් වලට වඩා ජීවිතේ වැදගත් වෙනවා. විශේෂයෙන්ම මැදි වයසෙන් ඉහළ ඉන්න අය. එහෙම නැත්නම් හෘදයාබාධයක් හැදීමට තියෙන ප්‍රවණතාවය ඇනි. ඒ කියන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිකම, සිගරට් බීම, පවුලේ අයට හෘදයාබාධ තරුණ වයසේ හැදිලා තියෙනවා. ඒ වගේ කිනකොට හෘදයාබාධයක රෝග ලක්ෂණ. ඒ කියන්නේ පපුව තදවීම, දහදිය දැමීම. ඒ කියන්නේ මේ පොලිමීනර අවුවර දාඩිය දැමීම නෙවෙයි, දාඩිය දැම්මේ නැති කියලා හදිසියේ දාඩිය දානවා. එහෙම නැත්නම් හුස්ම ගැනීම පහසුවක්, ක්ලාන්තයක්, ඇස් දෙක අඳුරු වීමක් වුණොත් පේර පොලිමේ තෙල් ගහන්න එපා. වහාම ළඟ ඉන්න අයට කියන්න, ළඟ ඉන්න අය වහාම කතා කළ යුතුයි සුව සැරියට. ඊළඟට හීට් ස්ට්‍රෝක් එන්න පුළුවන්. ඒ කියන්නේ අධික ලෙස රත් වීම නිසා මිනිසුන්ගේ එන කායික රෝගයක් තියෙනවා. ඒක වළක්වන්න සඳහා මේ තද අවුවේ ඉන්න පව හේමනකට යන්න, නැත්නම් කළු කුඩයක් අරන් යන්න. වතුර අපි සාමාන්‍ය බොනවට වඩා වැඩිපුර බොනවා. මම දැන් ගෙදරදී අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ලීටර එකහමාරක් දෙකක් දෙකහමාරක්. නමුත් මේ අවුවේ ඉන්නකොට දාඩි දානකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දියර ගත යුතුයි. දිය වැඩියාව තියෙන අය, ප්‍රෙෂර් තියෙන අය තමන්ගේ බෙහෙත් ගත යුතුයි. මේ වගේ දේවල්ට විසඳුම් අපිට හොයන්න වෙනවා.